නොබෙහිත පිහාඩුවක් සේවාවීයකට මගින් මිදී දුරයාවී විමතක බලයි දෙනු හැර කුමක් කරන්නද මා එපමණ කලක් පුරාවා ඔබගේ පසු පස මගේ ජීවිතේ තවත් එක ලස්සන අලුත් දවසකට ඔයාලා හැමෝම මම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද සැප්තැම්බර් මාසේ පළවෙනි දවස. ඉතින් මට හිතුණා මේ දවස පහුගිය දවස්වලට වඩා ප්‍රබෝධමත්ව පටන් අරගෙන ඒ දවස ඔයාලත් එක්කත් බෙදා ගන්න. මොකද මම දන්නවා ඔයාලා හැමෝම මං එනකන් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. වෙනදට උදේ පාන්දර බොන වතුර වීදුරුවට චියා සීඩ්ස් හරි දෙහි බින්දු ටිකක් හරි කසකසා ඇට ටිකක් හරි එකතු කරලා බොන එක දැන් මගේ පුරුද්දක් වෙලා. ඒ වගේමයි ගේ ඇතුලේ සුවඳ ඉටිපන්දම් පත්තු කරන එකත් මගේ පුරුද්දක් කියලා ඔයාලා දන්නවනේ. ඉතින් අද අපේ උදේ කෑමට සුදුහාලි කිරිබතක් හදන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මාසේ මුල්ම දවසේ සුබවාදීව පටන් ගන්න ඒ විදිය හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. කවුරු හරි කෙනෙක් එයාගේ ජීවිතේ හොඳ සිතුවිල්ලක් හරි අත්දැකීමක් හරි බෙදාගනීති, ඒකෙන් අපේ ජීවිතේටත් ඈඳගන්න පුළුවන්, අපිටත් ගැළපෙන දෙයක් තිබුණොත් ඒ දේවල් අපේ විදියට ඉස්සරහට අරගෙන යන්න අපි දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මොකද අපි ඕනම කෙනෙක් ආසයි හරි ලස්සනට ජීවත් වෙන්න, සතුටින් සැනසීමෙන් ඉන්න. ඉතින් හොඳ බිරිඳක් විදියට පවුල ඇතුලේ සැනසීම වෙනුවෙන් අපිට පුළුවන් පුංචි පුංචි තීරණ අරගන්න. ඒ තීරණ කාටවත් අපහසුවක් නොවන විදියට ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ වගේ මේ දේත් මම හැමෝම දන්න ආදරණීය බිරිඳකගෙන් ඉගෙනගෙන මටත් ගලපගත්ත ගොඩාක් සුබවාදී සිතුවිල්ලක්. දවස් ගානක් එක දිගටම වැස්ස තිබුණ නිසා ගේ ඇතුළට ඉරේලියක් වැටෙන තරමටම පෑවේ ගොඩාක් කාලෙකින්. ඉතින් මට එහෙම දවසට ගෙදර වැඩ වුණත් වෙනදට වඩා ප්‍රබෝධයෙන් කරන්න හිද්දෙනවා කියලා මටම අද දැනුණා. පාළුව මකනා කවියක්සේ ඇසේවි නම් මාසවනේ රැවු දිදි රැඳීනිවිනම් ඔබ කිසිදාමා සිතනුතලා රැඳේවිනම් මියන තුරා ආදරේ කියන්නම්. මට ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ ඇයි මට මේ ටිකේම වීඩියෝස් ගේන්න බැරි වුණේ කියලා. පහුගිය දවස් ටිකේම ඔයාලට වීඩියෝස් ගේන්න තරම් මම හොඳ මූඩ් එකක හිටියේ නැහැ. එහෙම තමයි ඉතින්. හැම දවසක්ම එක වගේ ලස්සනටම ගෙවන්න අපිට පුළුවන් වෙන්නේ නැහැනේ. කම්මැලි හිතෙන දවස් තියෙනවා, අසනීප දවස්, හිත කරදරෙන් ඉන්න දවස් වලටත් මට ඔයාලට ගේන්න ඇත්තටම ලස්සන බ්ලොග් එකක් රෙකෝඩ් කරන්න මූඩ් එකක් එන්නේ හරිම අඩුවෙන්. ඒත් මම දන්නවා මට හැමදාම එහෙම මූඩ් එකක ඉන්නත් බෑ, ඔයාලට බ්ලොග් එකක් ගේන්නේ නැතුව ඉන්නත් බෑ කියලා. ඒ නිසාම තමයි අද ඉඳන් මේ මාසේ කම්මැලි නැතුව පටන් අරගෙන මම ආසාවෙන් කරන්න පටන් ගත්තු මේ YouTube channel එකත් වෙනදා වගේම කරගෙන යන්න ඕන කියලා හිතාගත්තේ. හා
මල් ටික තැම්බෙන අතරේ මම දැන් මේ කිරිබත් කන්න රටලුණු සම්බෝලයක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊයේ හදලා ඉතුරු වුණ අඹරැල්ල මාළුවකුත් තියෙනවා. ඒ නිසා මට හිතුණා ලුණු මිරිසක් නැතුව සැරාඩුවෙන් තක්කාලි ටිකක් වැඩියෙන් දාලා රටලුණු සම්බෝලයක් හැදුවොත් හොඳයි කියලා. ඒ අතරෙම කිරිබතට මිටිකිරි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගෙන අඩු ගින්දරේ ඒකත් පියනෙන් වහලා තව ටික වෙලාවක් මම තැම්බෙන්න තියාගන්නවා. අපි දන්නෙම නැතුව අවුරුද්දේ අවසානයටත් ටික ටික ලං වෙනවා නේද? ඉතින් ඔයා මේ අවුරුද්දේ මුලදී සැලසුම් කරපු මොනවම හරි දෙයක් වෙනුවෙන් චුට්ටක් හරි මහන්සි වුණාද? එහෙම නැත්නම් මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 4ක්ම තියෙනවනේ. තාමත් ඔයා පරක්කු නැහැ. පුංචිම උත්සාහයක් හරි ඔයාට අරගන්න පුළුවන්. අවුරුද්ද අවසානයේ විද්‍යා අනේ මේ අවුරුද්දත් ඔහේ ගෙවිලා ගියානේ කියන සිතුවිල්ල හිතට එන්න නොදී මං ඒ වෙනුවෙන් පුංචිම උත්සාහයක් හරි දරුවා නේද කියලා හිතලා පසුතැවිලි නොවෙන්න අපේ ලස්සන හීන දිනවන්න මහන්සි වෙලා අපි වැඩ කරමු. මොකද කාලය ඉක්මනටම ගෙවෙනවා. අපේ ජීවිතයේ ලස්සනම කාලෙත් ඒත් එක්කම ගෙවිලා යනවා. ඒ නිසා දවසක්වත් මගහැරගන්නේ නැතුව මේ අවුරුද්ද අවසානයේදී අපිට හිත සතුටු කරවන දේවල් විතරක් බෙදාගන්න පුළුවන් වෙන විදියට මගේ වගේම ඔයාලගේ හිනත් සැපෑවක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කිරිබත් හදලා මුල්ම කොටස බුදු පියාණන් වහන්සේට පූජ කරලා බුදු පහන පත්තු කරලා බුදුන් වැඳලා මම මේ අලුත් මාසය වෙනුවෙන් අපි හැමෝටම ආශිර්වාද අරගත්තා. ඊට පස්සේ මං ආසම කරන වැඩක් තමයි මේ කරන්න යන්නේ. ඒ අපේ කිරිබත් මේසේ ලස්සනට හදාගන්න එක. ඔයාලා දන්නවනේ මම ඕන දෙයක් හැදුවම ඒක නිකන්ම පිළිගන්වනවට වඩා ලස්සනට සරසලා ඇහැට ප්‍රිය විදියට පිළිගන්වන්න ගොඩාක් ආස කරන කෙනෙක් කියලා. ඉතින් අදත් ඒ විදියටම අපේ උදේ කෑම මේසෙට තියන්න මම ලස්සනට මල් දාලා හැඩ කරපු කිරිබත් පිඟානක් ලෑස්ති කරගත්තා. ඔයාලත් බලන්නකෝ කෑලි කපලා කන්නත් ලෝභ හිතෙන තරමටම මගේ අතින් හැඩ වුණ කිරිබත් පිඟාන ලස්සන කියලා. I felt when I held you again, how could we ever just be friends? I would rather die than let you go. Juliet to your Romeo, how I heard you say I would never fall in love again until I found her. Said I will never fall unless it's you I fall into. අද දවසම පායාවි කියලා හිතුවට උදේ 9:05 වුණෙත් නෑ මේ බලන්නකෝ ආයෙත් අනෝරාවට වහින්න පටන් ගත්තා. ඉතින් අපි දෙන්න ඒ වැස්ස දිහා බලාගෙන නිවි සැනසille අපේ උදේ කෑම අරගත්තා. උදේට කාලා ඉවර වෙලා ගෙදරත් චුට්ටක් අස් කරලා අතු ගාලා මගේ උදේවරු ඉතුරු ටික මං ආසම විදියට සැනසille තනියම ගෙවන්න තමයි මට ඕන උනේ. ගෙදරක් කියන්නේ අපි අපේ ජීවිතේ වැඩිපුරම ඉන්න කැමති තැන. අපිව සනසන, අපිට ඕන කරන නිදහස උපරිමයෙන්ම ලැබෙන තැන. ඉතින් ඒ වගේ ගෙදරක් ඇතුලේ සතුට, සමගිය, සැනසීම හැමදාටම රැකගන්න බිරිඳක් විදියට අපිට කරන්න පුළුවන් දේවලුත් ගොඩාක් තියෙනවා. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. ඒ විතරක් නෙමෙයි, හොඳ බිරිඳක් කියන්නේ පවුලකට හදවතක් වගේ. උත්සාහයෙන්, කැපවීමෙන් තමන්ගේ පවුලට ශක්තියක් වෙනවා වගේම එන ඕනම අභියෝගයකට ඉවසීමෙන් මුහුණ දෙන්න පුළුවන් තරමට ශක්තිමත් වෙන්න පුළුවන් නම්
හොඳ බිරිඳක් විදියට අපිට අපි ගැන සතුටු වෙන්න ඒ හොඳටම ඇති. ඒ වගේම බිරිඳක් විදියට තමන්ගේ පවුල වෙනුවෙන් උපරිමය කළා කියන හැඟීමක් ඔයාට දැනෙනවා නම් ඒ තමයි ගැහැණියකට මේ ජීවිතයේ ඇතුලේ දැනෙන්න තියෙන හොඳම හැඟීම, ලොකුම සැනසීම කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් මට වගේම ඔයාටත් එහෙම දැනෙනවා නම් ඇත්තටම ඔයා හරිම ආදරණීය, ශක්තිමත්, වගකීම් සහිත බිරිඳක් කියලා තමයි මට නම් හිතෙන්නේ. පවුල් ජීවිතයක් ඇතුළේ ඇතිවන සමහර පුංචි පුංචි දේවල් වල ගැටෙන්නේ නැතුව සැනසෙන්න, නිවෙන්න පවුල ඇතුළෙන්ම හේතු හොයන ආදරණීය බිරිඳකගේ හිතේ තියෙන සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඒ විදියටම ඉටු කරලා දෙන්න මේ සබාදහමට පුළුවන් නම් ඇත්තටම ඒ තරම් සතුටක් තවත් නෑ නේද? ඒ වගේමයි දවසකට වතුර ලීටර් 3ක් බොන එක දැන් මගේ දවසේ මට තියෙන තවත් එක ටාගට් එකක්. ඒකට මේ වගේ ලොකු වතුර බෝතලයක් තියාගෙන ඉන්න නිසා මට දවස ගානේ ඒ ටාගට් එක සම්පූර්ණ කරගන්න එක ලොකු පහසුවක්. ඒ විතරක් නෙමෙයි, අපේ ශරීරය හොඳට හයිඩ්‍රේට් වෙට තියාගන්න වතුර අපිට නැතුවම බැරි දෙයක්නේ. ඒ නිසා මගේ ආදරණීය යාළුව හැමෝමත් දවසකට අඩුම තරමේ වතුර ලීටර් 2.5ක්වත් බොන්න කොහොම හරි උත්සාහ කරන්න ඕනේ. අවුවයි වැස්සයි එකම වගේ සමසමව අපිට ලැබෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. මේ වෙනකොට නම් ඉතින් ආයෙත් පුරුදු විදියටම වැස්ස ටිකක් අඩු කරලා අවුරැල්ලකුත් වැටිලයි තිබුණේ. ඉතින් මහා ලොකු රශකකුත් නැති නිසා අද මුළු දවසම නිදහසේ ගෙදරට වෙලා ඉඳලා ෂොප් එකට හවස් වෙලා යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මොකද අද දවස මට නිදහස්ව කලබලයක් නැතුව ගෙවන්නයි ඕන උනේ. ජීවිතේ නොබිඳුණු මිනිස්සු කියලා කොටසක් නැහැ. ඒත් කොච්චර එහෙම බිඳ වැටුණත් බිඳ වැටෙන හැම මොහොතකම අපිට ඕන වෙන්නේ ආයෙත් ශක්තිමත්ව නැගිටින්න පුළුවන් විදිය ආත්ම විශ්වාසයක් විතරමයි. ඒ වගේමයි ජීවිතේ හැම පරාජයක්ම ගොඩාක් වෙලාවට මටත් වෙස්වලා ගත්ත ආශිර්වාදයක් වෙලා තියෙනවා. සමහර ප්‍රතික්ෂේප වීම වලින් උනත් මට ගෙනාවේ පුංචිම හරි වාසනාවක්. ඉතින් විශ්වාස කරන්න වරදින තරමටම හරියන්න තියෙන ඉඩත් ගොඩාක් වැඩි. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.